හොඳයි අපි කලින් වීඩියෝ එකෙන් කතා කළා ඇල්කිල් හැලයිඩ් සම්බන්ධ රසායනය. ඇල්කිල් හැලයිඩ් කියන පාඩම අපිට හම්බෙන්නේ හැලජන් අඩංගු කාබනික සංයෝග කියන පාඩම් කොටසයි තමයි අපිට ඇල්කිල් හැලයිඩ් කියන කොටස හම්බෙන්නේ. ඒ කියන්නේ කිසියම් හැලජන් පරමාණුවක් අපේ ඇල්කේනයක හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කළා සම්බන්ධ වෙලා ඉන්නා නම් අපි කියනවා ඇල්කිල් හැලයිඩයක් කියලා. ඒගොල්ලන්ගේ රසායනය ටිකක් සංකීර්ණයි. අපි ඒ ටික කතා කළා කලින් වීඩියෝස් වල. දැන් ඒකේ තවත් කොටසක් වෙන ඇරිල් හැලයිඩ් සම්බන්ධ රසායනය තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඇරිල් හැලයිඩයක් කියන්නේ මොකක්ද? ඇරිල් හැලයිඩයක් කියන්නේ බෙන්සීන් කියන සංයෝගයට කෙලින්ම හැලජන පරමාණුවක් සම්බන්ධ වෙලා ඉන්නා නම් අපි ඒගොල්ලන්ට කියනවා ඇරිල් හැලයිඩයක් කියලා. බෙන්සීන්ට කෙලින්ම ඩිරෙක්ට්ලි බැඳිලා ඉන්නා නම් හැලජන පරමාණුවක් ඒක ඇරිල් හැලයිඩයක් වෙනවා. ඒතර ඇරිල් හැලයිඩත් ඇල්කිල් හැලයිඩ වගේම තමයි. නමුත් එක විශේෂිත වෙනසක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ කාබන් ක්ලෝරීන් බන්ධනය ඇල්කිල් හැලයිඩ් එහෙමත් නැත්නම් අපිට හම්බෙන බෙන්සීල් හැලයිඩ් මේ හැම හැලයිඩේ හැලජන සංයෝගයකටම වැඩිය මෙන්න මේ බන්ධනය ඉතාම ප්‍රබලයි. මේ බන්ධනය ඇත්තම කිව්වොත් ද්විත්ව බන්ධන ලක්ෂණ පෙන්වනවා. මේක අපිට නිතරම ප්‍රශ්නවලදී හම්බෙන කොටසක්. දැන් මේකට ඇයි ද්විත්ව බන්ධන ලක්ෂණ හම්බෙන්නේ? අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. ඊට කලින් දැන් අපි දන්නවා මෙයා විද්‍යුත් ඍණ පරමාණුවක් හින්දා මෙයාට චූටි ඍණ ආරෝපණයක් තියෙනවා. මෙතන තමයි අපේ කාබන් පරමාණුව ඉන්නේ හැලජනයට බැඳිච්ච. ඒතර මෙයා විද්‍යුත් ධන පරමාණුවක් විදිහට හැසිරෙනවා. එයාගේ ආරෝපණ බෙදීමක් තියෙනවා. පොඩ්ඩක් ද්‍රවීකරණය වෙලා ඉන්නේ. නමුත් මේ බන්ධන සාමාන්‍ය කාබන් ක්ලෝරීන් බන්ධනයක් වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් අපි ඉගෙනගෙන තියෙන හැලජන එකක් එක්ක බැඳිලා ඉන්න කාබන් පරමාණුක බන්ධනය වගේ නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? අපි බලමු මෙන්න මේ ඇරිල් හැලයිඩ් එක සම්ප්‍රයුක්ත ව්‍යුහයෙන්දම මොකද වෙන්නේ කියලා. රයිට්. අපිට පුළුවන් මෙයාගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පටන් ගන්න කලින් විදිහමයි. ඔන්න ඉන්න අපේ ක්ලෝරීන් පරමාණුව. අපි දන්නවා ක්ලෝරීන්ට එකසාරි ඉලෙක්ට්‍රෝන යුගල් ඉන්නා වටේ එයාලට පුළුවන් එයාලගේ එකසාරි ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලයට ප්‍රදානය කරන්න. ඒ හින්දා අපි හිතමු මෙයා මේ ඉලෙක්ට්‍රෝන යුගල දුන්නා මෙතෙන්ට. එක ද්විත්ව බන්ධනයක් කැඩිලා ඕපන් වෙනවා ඕතෝ කියන කාබන් පරමාණුව මතට. එතකොට මෙයාගෙන් හැදෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. මේ බන්ධනය දැන් කැඩිලා තියෙන්නේ. පළවෙනි කාබන්ලා දෙන්න අතර හිටපු බන්ධනේ කැඩුනා. එතන ඍණ ආරෝපණයක් හට ගන්නවා. ක්ලෝරීනුයි කාබනුයි අතර හරි මේ ක්ලෝරීනුයි කාබනුයි අතර ඉලෙක්ට්‍රෝන යුගලක් දැන් ප්‍රදානය වෙලා තියෙනවා ක්ලෝරීන්ගෙන්. එහෙනම් මෙතන ද්විත්ව බන්ධනයක් හටගන්න. හරි අනිත් ද්විත්ව බන්ධන දෙක බෙන්සීන්ගේ කලින් තිබ්බ විදිහමයි. ඊළඟට මොකද වෙන්නේ? මෙයා සම්ප්‍රයුක්ත පටන් ගන්නවා. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මෙයා මැදට ප්‍රදානය කරනවා. මේ බන්ධනය පැරා ස්ථානයට කඩලා විවෘත කරනවා. එහෙනම් අපිට ද්විත්ව බන්ධනයක් එනවා මෙතන. කලින් තිබුණු ද්විත්ව බන්ධනේ මෙතනම තියෙනවා. පැරාවල ඍණ ආරෝපණයක් එනවා. කාබන් ක්ලෝරින් ද්විත්ව බන්ධනයකුත් තියෙනවා. ඊළඟට ආපහු මෙයා ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රදානය කරනවා. ඊළඟ ඕතෝ ස්ථානයට ද්විත්ව බන්ධනය කැඩෙනවා. මෙයා ආය හදා ගන්නවා ව්‍යුහයක් මෙන්න මේ විදිහට. ක්ලෝරින් ඍණ ආරෝපණයක් තියෙනවා අනිත් ඕතෝ ස්ථානයේ ද්විත්ව බන්ධන දෙකයි. අවසානයේ මෙයා එනවා කැකුලේ ව්‍යුහයෙන් එයාගේ ද්විත්ව බන්ධනේ තිබුණු තැන් ටික එයා මාරු කර ගන්නවා. ක්ලෝරීන් ආපහු තිබුච්ච තැනට මෙනවා. ඒතර අපි කියනවා මේකට සම්ප්‍රයුක්තයක් කියලා. හැම වෙලෙම බෙන්සීන් සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් අපිට අහලා තියෙනවා නම් උත්තර ලියන්න තියෙනවා නම් අනිවාර්යෙන් බලන්න
ඔගලන්ට සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන්. ලොකු ලකුණක ක්වෙස්චන් එකක් නම් තියෙන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳීම අනිවාර්යයි. දැන් මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳම ඇරිල් හේලයිඩ් එක දැන් අපි මේ ඇඳලා තියෙන්නේ ක්ලෝරෝබෙන්සීන් කියන සංයෝගය අරගෙන මෙයාගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳම සම්ප්‍රයුක්ත තුනක අපිට පේනවා 1යි 2යි 3යි මෙන්න මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනේම කාබන් ක්ලෝරීන් බන්ධනයේ ද්විත්ව බන්ධන ස්වභාවයක් උසුලන. එතකොට අපි කියනවා සාමාන්‍ය ඇරිල් හේලයිඩ් එක කාබන් ක්ලෝරීන් බන්ධනයේ සම්ප්‍රයුක්ත තුනකම ද්විත්ව බන්ධන ස්වරූපයක් පෙන්වන හින්දා මෙයාගේ සම්ප්‍රයුක්ත දැන් අපි අන්තිමට ගන්න සම්ප්‍රයුක්ත මුහුමනේ මේ ඔක්කොගෙම සම්ප්‍රයුක්ත මුහුම අරන් බලද්දී මෙන්න මෙහෙම සංයෝගයක් තමයි අපි ළඟ ඉන්නේ ඇත්තට. කාබන් ක්ලෝරීන් නොපෙනෙන ද්විත්ව බන්ධනයක් මෙතන තියෙනවා. හරි. ඉතින් ඒ හින්දා අපිට කියන්න සිද්ධ වෙනවා මෙතන ද්විත්ව බන්ධන ස්වරූපයක් පෙන්වනවා කියලා. එතකොට ඔන්න ඔය හේතුව නිසා සාමාන්‍ය ඇල්කිල් හේලයිඩ් එක කාබන් ක්ලෝරීන් එහෙම නැත්නම් කාබන් බ්‍රෝමීන් කාබන් හැලජන බන්ධනයට වැඩිය මේ බන්ධනේ ශක්තිය වැඩි. මෙයාගේ ශක්තිය වැඩි හින්දා මෙයා මේ බන්ධනේ කඩන ප්‍රතික්‍රියා සිද්ධ කරගන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපිට හම්බෙන න්‍යූක්ලියෝෆිලික ආදේශ වගේ ප්‍රතික්‍රියා මෙතෙන්ට සිද්ධ වෙන්නේ නැහැ. හරි, එකක් බලමු තව චුට්ටකින්. එතකොට මේකේ තියෙන වැදගත්ම කාරණේ තමයි ඇරිල් හේලයිඩයක් කියන්නේ ඕතෝපැරා යොමුකාරකයක්. හරි, ඇරිල් හේලයිඩයක් කියන්නේ ඕතෝපැරා යොමුකාරකයක්. ඒකට හේතුව තමයි ඕතෝස්ථාන දෙකේ පැරාස්ථානයේ ඍණාරෝපණය පැතිරීලා තියෙනවා. සම්ප්‍රයුක්තෙන්දම අපිට එක පේනවා. මෙතනත් ඉන්නවා, මෙතනත් ඉන්නවා, මෙතනත් ඉන්නවා. එහෙනම් මෙයා ඕතෝපැරා යොමුකාරකයක්. හැබැයි මෙයා බෙන්සීන් වලය සක්‍රිය කරන ඕතෝපැරා යොමුකාරකයක් නෙමෙයි. අපිට මෙච්චර කල් හම්බුන ඕතෝපැරා යොමුකාරක ඔක්කොම බෙන්සීන් වලය සක්‍රිය කරනවා. මොකද්ද බෙන්සීන් වලය සක්‍රිය කරනවා කියන්නේ? අපි ඉලෙක්ට්‍රෝන අපේ ආදේශ කාණ්ඩයෙන් ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලයට ප්‍රදානය කරද්දී අපි කියන ඒගොල්ල බෙන්සීන් වලය ඇක්ටිව් කරනවා, සක්‍රිය කරනවා. සක්‍රිය කරාම සාමාන්‍ය බෙන්සීන්ට වැඩිය සක්‍රියක බෙන්සීන් ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉහළ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ බැඳිලා ඉන්නේ හැලජන පරමාණු. අපි දන්නවා හැලජන කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ පරමාණු. එතකොට හැලජන විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ නිසා මෙයා බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන වලාව තමා දිශයට ඇද ගන්නවා. බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන වලාව තමා දිශයට ඇදින හින්දා අපි මෙයාට කියනවා වික්‍රීය කාණ්ඩයක් කියලා. හරි, එතකොට සම්ප්‍රයුක්තෙන්ද ඕතෝපැරා හින්දා අපි මෙයාට කියනවා ඕතෝපැරා යොමුකාරක කියලා කියනවා. එතකොට මේක තමයි ඔයගොල්ලන්ගේ සිලබස් එකේ හම්බෙන එකම තැන වික්‍රීය කාණ්ඩයක් මගින් ඕතෝපැරා යොමුකාරකයක් ඇති කරන. අපි මෙතෙක් ඉගෙන ගත්ත හැම ඕතෝපැරා යොමුකාරකයක්ම සක්‍රීය කාණ්ඩ. හැබැයි හැලජන පරමාණුවක් කෙලින්ම බෙන්සීන්ට බැඳිලා ඉන්නවනම් අපි කියනවා ඒක ඕතෝපැරා යොමුකාරකයක් වුණාට වික්‍රීය කාණ්ඩයක් කියලා. රයිට්. එතකොට මං හිතනවා එතෙන්ට එනකන් ඇරිල් හේලයිඩේ රසායනය පිළිබඳව ඔයගොල්ලන්ට පැහැදිලි වෙලා ඇති කියලා.